ඊට අපි යන් ගෙදර වැඩ ටිකක් දෙන්න පස්තර හතරක් විතර දෙන්නම් ඒ ටික හදලා ලබන සතියේ මට ලැබෙන්න සලස්වන්න ඕන ලබන සතියට කලින් හරිද ලබන සතියේ ඒ ටික අපි සාකච්ඡා කරනවා අපිට තියෙනවා සාකච්ඡා කරන්න අර දෛශික වල කොටස් ටිකකුත් තියෙනවා ඒ ටික සාකච්ඡා කරලා ලබන සතියේ ඒ ගෙදර වැඩ ටික ඉවරයක් කරලා දාන්න अंक एक गेदर वैडम देख अर्धंग लियपू अगेम एक एक काल प्रांतर वल्दी मुखद वेलाती ने केला लियान नोड इत अमतर व संपूर्ण विस्तरे लियान नोड ये चलते ने मुखद उने की T1, T2, T3, T4 सफल ग्रूप मेसेज पारना लिंक पे मेहम T1, T2, T3 प्रस्तार अंदेलाट विस्तर दुन प्रस्तार अंदर को विस्तर दुन प्रस्तार अंदर को
දැන් ලියන්න ඕනේ නැහැ විස්තරේ. මේ ටික මෙහෙම ලියලා තියාගන්න. පස්සේ විස්තරේ ලියන්න ඉඩ තියන්න. හරිද? දැන් අපි පාඩම දෙමු. රූප ටික අදගෙන ඉවරණ මැසේජ් එක. දසිත ලියාගෙන ඉවරද යොහාන් අපේලම ඊළඟට ප්‍රශ්නයක් මෙහෙම පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. අනේ ඊළඟ ක්‍රමයේ ප්‍රස්ථාරය දීලා චලිතය විස්තර කරනවා. චලිතය දීලා ප්‍රස්ථාරය අදිනවා. හරිද? පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. දුරකාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න හැ. පහත විස්තරයන්ට අදාළ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. ප්‍රස්ථාරය අදින්න අපිට අනුක්‍රමණය ඕන වෙනවා. අනුක්‍රමණය කියන්නේ වේගය. ඒතරවා මේ විස්තරය කියවලා කියවලා එයාගේ වේගයට මොකද වෙලා තියෙන්නේ කියලා එක එක කාලයන් තුලදී එයාගේ වේගයට මොකද වෙලා තියෙන්නේ කියලා අපි හොයාගන්න ඕන. අයි අනුක්‍රමණය අදාළ වෙන්නේ වේගයටනේ. ඒතර ප්‍රස්ථාරය අඳින්න නම් අනුක්‍රමණය දැනන් ඉන්න. අනුක්‍රමණය දැනගන්න වේගය දැනගන්න ඕන. එහෙනම් විස්තරයක් දුන්න බලමයි ඔයගොල්ලෝ කරන්න ඕන. ඒක ඒක පීර්ලා පීර්ලා ඒක හොඳට කියවලා එක එක කාලයන්හිදී වේගයට වෙලා තියෙන්නේ මොකක්ද කියලා මේ ඔයාලා අඳගන්න ඕන. නැත්නම් ඔයාලා විස්තරේ ඒක ඇතුලෙන් හොයාගන්න ඕන. ඊට පස්සේ ඒ වේගය අනුක්‍රමණයට එන විදිහට ප්‍රස්ථාරය අඳින්න. ඒ වේගය අනුක්‍රමණයට එන විදිහට ප්‍රස්ථාරය අඳින්නවා. අපි ලියමු ඕකේදී විස්තරයක් මෙහෙම. විස්තරය හොඳින් කියවා. එක් එක් කාල ප්‍රාන්තර තුලදී ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේදයි දැනගත යුතුය. එක් එක් කාල ප්‍රාන්තරවලදී ප්‍රවේගය වෙනස් වන්නේ කෙසේදයි දැනගත යුතුය. වේගය වෙනස් වන්නේ කෙසේදයි දැනගත යුතුය. ප්‍රවේගය නෙමෙයි ළමයි වේගය. වෙනස් වන්නේ කෙසේදයි දැනගත යුතුය. එය අනුක්‍රමණයට ලැබෙනසේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. එය අනුක්‍රමණයට ලැබෙනසේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න.
වේගය හොයාගත්තා ඒක අනුක්‍රම දෙක දැම්ම ප්‍රස්ථාරය අද්දා මොනේ නම් පළවෙනි ගාන දෙන්නම් මම EX1 ඔන්න ගාන දෙනවා විස්තරේ විස්තරේ ලියාගමු යම් කිසි වස්තුවක් නිශ්චලතාවයෙන් ආරම්භ වී ලේම විස්තරේ යම් කිසි වස්තුවක් නිශ්චලතාවයෙන් ආරම්භ වී නිශ්චලතාවයෙන් ආරම්භ වී නිශ්චලතාවයෙන් ආරම්භ වී තප්පර පහක් තුල තප්පර පහක් තුල වේගය වැඩි කර ගනී තප්පර පහක් තුල වේගය වැඩි කර ගනී යම් කිසි වස්තුවක් නිශ්චලතාවයෙන් ආරම්භ වී තප්පර පහක් තුල වේගය වැඩි කර ගනී වේගය වැඩි කර ගනී ඊළඟ තප්පර හතර තුල තප්පර පහක් තුල වේගය වැඩි කර ගනී ඊළඟ තප්පර හතර තුල එම වේගයෙන් ඒකාකාරව ගමන් කරයි ඊළඟ තප්පර හතර තුල එම වේගයෙන් ඒකාකාරව ගමන් කරයි එම වේගයෙන් ඒකාකාරව ගමන් කරයි එම වේගයෙන් ඒකාකාරව ගමන් කරයි ඊළඟ තප්පර පහක කාලය තුල ඊළඟ තප්පර පහක කාලය තුල වේගය ක්‍රමයෙන් අඩු කර නිශ්චලතාවයට පත් වේ ඊළඟ තප්පර පහක තුල පහක කාලය තුල වේගය ක්‍රමයෙන් අඩු වී අඩු කර වේගය ක්‍රමයෙන් අඩු කර නිශ්චලතාවයට පත් වේ වේගය ක්‍රමයෙන් අඩු කර නිශ්චලතාවයට පත් වේ නිශ්චලතාවයට පත් වේ වේගය ක්‍රමයෙන් අඩු කර නිශ්චලතාවයට පත් වේ එම ස්ථානයේම තප්පර දෙකක් නිශ්චලව පවතී 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 හරිද දැන් ප්‍රස්ථාරය අඳින්න ඕන වැරදි වැරදි හැරි අඳින්න හරි ඔයාලා ඇඳලා පස්සේ මම කියා දෙන්නම් ඒක ඇඳලා ඉවරලා ෆොටෝ එකක් ගහලා මට එවන්න ඕන එක ගෲප් එකට දාන්න නැත්නම් මගේ නම්බරෙට දාන්න හරි ඔයාලා රූපය ඇඳලා ප්‍රස්ථාරය ඇඳලා මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕන එක ගෲප් එකට දාන්න නැත්නම් මෙන්න මේ නම්බරෙට දාන්න මම බලන් ඉන්නේ වැරදි 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 හැරි අඳින්නම් කෙලින්ම මම දෙන එකේ තේරුමක් නැහැ ඔයාලා දෙන්න.
කොහෙන් බා තම කවුරුත් දෙවේ නැහැ ප්‍රස්ථාරය අදලා එවන්න බා ගෲප් එකේ දැමන ලේසියනේ වසිත් දනුෂී දිලක්ෂී සුගන්ධි යහන් එකක් කම්බුඩා එක හරි තප්පරයක් දෙන්න හලෝ ආ වෙනදේ කිනාද මේ හදිසි අපන් දෙන්න ආ දසිතගේ ප්‍රස්ථාරය හරි නියමයි මම කියන්නේ නිශ්චලතාවයෙන් පටන් ගන්නවා කියලාද දසෙත් මං කාදරේ නිශ්චලතාවයෙන් පටන් ගන්නවා කියලාද කා නිශ්චලතාවයෙන් පටන් ගන්නව නම් ආරම්භ වෙන්න ඕන ඊට වඩා අනුක්‍රමණය අඩුවේ එච්චරයි උලකට තියෙන්නේ නිශ්චලතාවයෙන් පටන් ගන්නවා ඔහොම පටන් ගන්නවා मेरे पटांग कोनेचर अलिटिक हरी अरे सुगंधि के पड़ी अवलक्ति मगद मे सुगंधि निश्चलता पड़ांगी अब केली मंदर दी केली क्रमेण वेगे वेगर केली वक्र खरी वक्र वक्र इट पास वेगिंतमेकाकार वेगे अड़कर तपरदे दस सुगंधि प्रश्न दस प्रस्ताव हर धनुष के प्रस्ताव मे के तीरा अनेक हर प्रस्ताव अंदर कड़ी के अंदर धनुषिक वेरदेली इराक्वे मिता इराक वेन वक्री हरिशुगंधि सह तवय कत्तीरा मिथनी मे आने मंको यम प्रवेगी यम प्रवेगी मिथन तीन अनुक्रमण मेयर इन मिथन तीन अनुक्रमण मेयर इन මේ ප්‍රවේගයෙන් නෑ දැන් මෙතෙන්ට ඇවිල්ලා වෙන ප්‍රවේගයකින් නෑ යන්නේ ඔන්න අනුක්‍රමයේ වෙනස් වෙනකට කවම දැන් කොහොම වුණත් මේකයි මෙතන තියෙන කෝණය වෙනස් හරි එතකොට වේග දෙකක් එනවා දැන් මම ගානේ කියලා ඇත්තේ එම වේගයෙන්ම යනවා කියලා එතකොට මෙයා මෙහෙම ආවා
ඒ ආපු එකෙන් තමයි කෙලින් ගිර යන්නේ. එතනින් දැන් තමයි මෙහෙම අඩුවේ. දැන් මෙතනින් ඇන්ගල් එක වෙනස් කරොත් එහෙම කොහොම මෙතනින් කැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ වේගය වෙනස් වෙලා. හරි. මම ගාන කියලා තියෙන්නේ එම වේගයෙන්ම ඒකාකාරව යනවා කියලා. දැන් මෙතන අන්තිමට වා අඳින අනුක්‍රමණය තියෙනවානේ. ඒ අනුක්‍රමණයම තමයි දික් කරන්නේ. එම් බලුවොත් සුගන්ධි වාර අන්තිමට මෙහෙම ඇඳපු ෂේප් එකම කෙලින් ඉරක් බවට පත් කරනවා. හරි. එහෙම කරලා දැන් මෙහෙම එක රටාවල මෙහෙම. අපි ඉරක් ගන්න ඕනේ. අන්න එහෙම ගහගෙන ගියා නම් හරි. ආ දැන් හරි දවසේ. කොණෙක් කට්ටි. දිලක්ෂී ආ මඩේ වෙනද? ආ දිලක්ෂී පොඩේ කියලා බලමු. දිලක්ෂිත් බිඳුවෙන් පටන් ගන්න තියනවා. දිලක්ෂිකෙත් අතන අවුල තියෙනවානේ. මේ මෙතන එම ප්‍රවේගයෙන් නම් යන්නේ මෙතන අන්තිමට තියෙන අනුක්‍රමණය කෙලින්ම තියෙන්න ඕනේ ඉලක්කෙදී. වාගේ එතන කැඩිලා වගේ තමයි තියෙන්නේ. හරි. එහෙම වෙන්න බෑ. ඊළඟට දර්ශනි. දර්ශනිකෙත් ප්‍රස්ථාරයේ මේ මෙතන අවුල තියෙනවා. එම වේගයෙන් නම් යන්නේ අන්තිමට මේ වක්‍රයේ තිබ්බ අනුක්‍රමණය තමයි ඉස්සරහට නම් යන්නේ. රේඛාවක් පිළි. පොඩි පොඩි වැරදි තියෙන්නේ ඒ ටික අපි හදාගමු හරි බින්දුවෙන් පටන් ගන්නවා කියලා කිව්වේ බින්දුවෙන් නම් අනුක්‍රමණය බින්දුවට ආසන්නව පටන් ගන්න. කොහොම වෙනව අනුක්‍රමණය වැඩි කරගත්තා. ඒකාකාරව යනවා කිව්වේ එම වේගෙන්. එම වේගෙන් යනවා නම් මෙතන තියෙන අනුක්‍රමණය හැම තියෙනවා. ප්‍රස්ථාරය කැඩෙන්න බෑ. එම වේගෙන් නම් වේගය කියන්නේ අනුක්‍රමණයනේ. මේ මොහොතේ තියෙන වේගය, ඒ කියන්නේ මේ මොහොතේ තියෙන අනුක්‍රමණය දිගටම තියෙනවා. එහෙම ගිහලා ඊට පස්සේ වේගය අඩු කරගන්නවා කිව්වා. අඩු කරගෙන නිශ්චල වෙනවා. නිශ්චල වෙනවා මෙයා තිරස්ම වෙන්න ඕන. හරි විනාඩි දෙකක් තමයි නිශ්චල වෙනවා කියන එක. අන්නවයි ප්‍රස්ථාරේ. හරි. හරියටම টොප් එක නඳිනවා නම් ඕම වෙනවා. හරි. පල්ලෙහෙන් කාලය ලකුණු කරගන්න මට කාලය මතක නැහැ කියතු. එම වේගයෙන් නම් මෙතන අනුක්‍රමණය කැඩෙන්න විදියක් නැහැ. එකම විදියට යනවා. ඔය එක හරි දසෙත් ඔයාලා උත්තරේ හරි ඔයා ගන්නට අරගෙන තියෙනවා ආ දැන් හරි තඩයක් ස්මූත් කරලා අඳනන් නියමයි ඔගොල්ලෝ දාන බයිල එහෙම මම බලවල වල ඉන්නේ හරි එකෙක් දාලා දෙන පාර හරිනම් යන්නේ බවණක් කාගවත් සිතියන් වැඩක් නැහැ කියලා. නවත් ලබයි ඔයාලා අදපු සිතිය වැරදි ප්‍රස්තාරය. හරි. සමන් කියන දේ නද ගන්න. එකක් හරි තව ටිකක් ලස්සන නද ගන්න. හරි. අඩුපාඩු තියෙනවා. දන්න කෙනෙක්ගෙන් අහ ගන්න ඕන තනියම යන්න එපා පාරවල්. අතේ ඔය ස්ටේසස් මේ ස්ටේසස් ඊළඟට
ප්‍රොෆයිල් පිච් එක එහෙම පැයෙන් පැයට මාරු කරන උන් ඉන්නවනේ. අපිට පොඩි මොලේ අවුලක් තියනවා කියලා හොයාගෙන තියනවා. මෙන්ටල් අප්සෙට් එක. එහෙම එහෙම පරීක්ෂණ තියනවා. එහෙම හොයාගෙන තියනවා. අනේ ඊළඟ විස්තරේ. අපි ලියමු ඊළඟ විස්තරේ. px2 කවුද එක දාලා තියෙන කියලා දන්නවනේ දන්න කෙනකින් අහගන්නත් ඕන යන්න දෝ හරි තනියම ඊට පස්සේ මට දෙවෙනි විස්තරේ ඒකෙදි මම නිකන් වචනෙන් කියන්නේ හරිද ඒ කියන්නේ අච්චර ලොකු විස්තරයක් දෙන්න කෙලිම ගේන මෙහෙම ඉහළට විසිකරන ලද වස්තුවක් මෙදි මං අඳින්න කියන්නේ ඔයාලට දුර කාල පස්තාරේ මෙන්න මේකට මෙහා මම මේම විසිකරා මෙහෙම උඩ ගිහිල්ලා ආයෙත් බිමට වැටෙනකන් තමයි ප්‍රස්ථාරය අඳින්නවා හරිද ඔන්න ඔහොම ඉදලා උඩ විසිකරනවා උඩ ගිහිල්ලා මෙහෙම මෙහෙම ගිහිල්ලා මෙතන නැවතිලා ආයෙමත් අනිත් පැත්තට මෙහෙම වැටෙනවා හරිද විසිකරන ලද වස්තුවක් නැවත පොළවට වැටීම දක්වා දුර කාල ප්‍රස්ථාරය අඳින්න ඒක තමයි ගන්න හරි EX2 අපි ලියමු ඉහළට විසිකරන ලද වස්තුවක් ඉහළට විසිකරන ලද වස්තුවක් ඉහළට විසිකරන ලද වස්තුවක් නැවත එම ලක්ෂයටම වැටීම දක්වා උඩ දාපු එක බිම වැටෙනවමනේ. ඊට පස්සේ ආ උඩ ගිහිල්ලා ආයෙමත් හැරිලා මෙතෙන්ට එනවා. ඉහළට විසිකරන ලද වස්තුවක් නැවත එම ලක්ෂයටම ඉහළට විසිකරන ලද වස්තුවක් නැවත එම ලක්ෂයටම වැටීම දක්වා දුරකාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න දුරකාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න යා උඩ යන්නේ නිකන් හිටියට උඩ යන්නේ නැහැ හොඳේ ප්‍රවේගයක් දෙන්න ඕන වේගයක් දෙන්න ඕන ඔයාට ආරම්භක වේගයක් තියෙනවා හරි වේගයක් දෙන්න ඕන ආරම්භක වේගයක් තියෙනවා උඩට ගියාම ළමයි මේ 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 මේම ගිහිල්ලා මෙතන නවතිනවානේ බලන්න මේ හරියෙන් බලන්න මෙයා නවතිනවා උඩට යන එක මෙහෙම මෙම කියලා නැවතිලා ආයි වැටෙනවා හරිද යන එක නවතිනවා කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි කියන්නේ ඒ කියන්නේ නවතිනවා කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි ඉහළම ලක්ෂයේදී ප්‍රවේගයේ බිඳුවයි නැත්නම් වේගයේ බිඳුවයි ආරම්භයේ වේගයක් තිබ්බා ඉහළට යනකොට බිඳුවයි එතන මෙතන චලිතයේදී මොකද්ද වෙලා තියෙන්නේ වේගය වැඩි වෙලාද අඩු වෙලාද සුගන්ධි ඉහළට විසිකරන ලද වස්තුවකට වේගයක් දෙන්න ඕන ඉහළට යන්න උඩටම යනකොට වේගයේ බිඳුවක් එනවා උඩ දාලා බලන්න ඔය ළඟ තියෙන එක මේ හරිය දිහා බලන්න මෙයා මෙහෙම වේගින් යනවා මෙහෙම 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 ගිහිල්ලා නැවතිලා නැවතිලා කියන්නේ විනාඩි ගණන් නැවතිලා ඉන්නේ සනිකව අනිත් පැත්තට කරලා එනවා අඩු වෙනවා ඉහළට යද්දි වේගය අඩු වෙනවා දැන් ප්‍රස්ථාරයේ වේගය කියන්නේ කාටද අනුක්‍රමණයට ඉහළට යද්දි වේගය අඩු වෙනවා නම් මෙතන ඉඳන් මෙතන චලිතයේදී ප්‍රස්ථාරේ මොකක්ද අඩු වෙන්නේ ඉහළට යද්දි වේගය අඩු වෙනවා එහෙනම් අපි අඳින ප්‍රස්ථාරේ මෙතන ඉඳන් මෙතෙන්ට අඳින කොටසේදී මොකක්ද අඩු වෙන්න ඕන ප්‍රස්ථාරේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන අනුක්‍රමණය අඩු වෙනවා ඊට පස්සේ මෙතන ඉඳන් පල්ලෙහාට වැටෙන්න ගන්නවා ශනිකව නිශ්චල වෙන්නේ හරිද ගොඩක් වෙලා ඉන්නේ හරිද මයික පන්ති කඳින්න ගොඩ පස්සේ යා මෙතන ඇදලා තිබ්බා මෙහෙම කියන්නේ විනාඩියක් විතර නිශ්චල වෙලා එහෙම පේනවද ගියා අනිත් පැත්තට ආවා ඉන්නේ පටන් ගාලේනවා ඊට පස්සේ මෙතනින් ගත්තොත් පල්ලෙහා ගත්තොත් පල්ලෙහාට එන්න එන්න වේගය මොකද වෙන්නේ වැඩි වෙනවද අඩු වෙනවද පටන් ගන්න බිඳුවේ පල්ලෙහාට එද්දි වේගය වැඩි වෙනවද අඩු වෙනවද සුගද්දි දශිත ගෝ වැඩි හරි වැඩි වෙනවා එහෙනම් වේගය වැඩි වෙනවා. එතන මේ කොටසට අදාළ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. අනුක්‍රමණය වැඩි වෙන්න. ඔයාලා තාම පොඩි නිසා මම ලොකු සම්බන්ධතාවක් කියන්න යන්නේ නැහැ. හරිද? හරියටම අඳිනවනම් මෙයා මෙතෙන්දී මෙයා ප්‍රවේගෙම තියෙන්න ඕන.
පල්ලෙහාට එන්නේ මෙයා U නම් U වලින් V නම් V වලින් අපි තෝ මේ හරිය කියලා උඩට ගියේ V1 U1 වලින් නම් මෙතනින් පල්ලෙහාට එන්නේත් V1 වලින් sorry U1 වලින් කියන්නේ චලිතයේ අනුරූප ලක්ෂවල ප්‍රවේග සමානයි ඉස්සරහා දේව ඔප්පු කරලා ඔක්කොම පෙන්නනවා හරි උඩදි බිඳුව නම් මේ පැතරක් බිඳුවයි උඩ දැන් මේ V වලින් නම් U වලින් නම් ආයි බිමට වැටෙන්නේත් U වලින්ම තමයි මේ හරියේදී U1 තිබ්බනම් ආයි පල්ලෙහාට එනකොටත් එතන U1. එතර දේවල් ඔගොල්ලෝ හිතන්න එපා. ප්‍රස්ථාරයෙන්ද මැදි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙලා නිශ්චල වෙනවා. හරිද? හොඳට මතක තියාගන්න නිශ්චල වෙනවා. ප්‍රවේගයක් තියෙන නිසා ආරම්භක ප්‍රවේගයක් සහිතව පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අනුක්‍රමණයක් සහිතව පටන් ගන්නවා. ඊටසේ එන්නෙන් අනුක්‍රමණය අඩු වෙනවා. අඩු වෙලා නිශ්චල වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණයේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ හැරිලා ආයි එනවා. හරුණා කියලා කිව්වට මේ වේගකා මේ දුරකාල ප්‍රස්ථාරයේ හැරිච්ච කතාව ලියන්න පුළුවන්ද? අඳින්න පුළුවන්ද? උඩදි හැරෙනවා. හරුණා කියලා දුරකාල ප්‍රස්ථාරයේ ඒක ලකුණු කරන්න බෑ. හරුණත් නැතත් කරන්න දෙයක් නැහැ. උඩට තමයි යන්නේ. එහෙනම් එතන ඉඳන් හැරිච්ච කතාව අමතක කරා. මෙතනින් පස්සේ ආයිමත් බිඳුවෙන් පටන් අරන් වේගය වැඩි කරගන්න අවස්ථාවක් එන්න ඕන. හරිද? වේගය වැඩි කරගන්න අවස්ථාවක් එන්න. බිඳුවෙන් පටන් අරන් ක්‍රමයෙන් වේගය වැඩි කරගන්න. එතන මෙතන ඉඳන් මෙහෙම උඩ ගිහිල්ලා මෙතෙන්ට ආපු චලිතය ප්‍රස්ථාරගත කරන්න ඕන. හරි. කියපු විස්තරයට අනුව මම මෙතන වේගය හොයාගත්තා. ඇයි හොයාගත්තේ? මට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනුවට ලකුණු කරන්න වෙන්නේ වේගය. අනුක්‍රමණය වේගය. වේගය අඩුවේ අනුක්‍රමණය අඩුවේ. වේගය බිඳුවක් වේ අනුක්‍රමණය බිඳුවක් වේ. අනිත් පැත්තට වේගය බිඳුවයි අනුක්‍රමණය බිඳුවයි. වේගය වැඩි වේ අනුක්‍රමණය වැඩි වේ. හරි. එහෙනම් පඩං අරන් ලස්සනට ප්‍රස්ථාරය ඇඳලා මට එවන්න බෑ. වැරදුනාට කවන්න නෑ ට්‍රයි කරන්න. වල ප්‍රස්ථාරය ඇඳලා එවනකම් මං අනිත් අයගේ බයිල බලන්නක් උනක් ගන්නද චරිස්සගේ කෙමිස්ට්‍රි පන්ති තියෙනවා සුදර්ශීගේ සුපිරි මිනිස්සෙක් ඈ සුපිරිටම කෙමිස්ට්‍රි ටික උගන්වනවා චරිස්ස යනවනයි යන්න දර්ශනී තමයි දාලා දෙන්නේ කාටවත් කරදරයක් වෙනවට වඩා හොඳ යාළගේ ලෝකවල යාළට ඉන්න දීලා අපි පැත්තකට වෙලා ඉන්න එක मारू अदास तेरा है दिलक्षी प्रस्तारे वेरा दी मेतनिंग मेतना उड़टे आना कोटा प्रवेगे वैडी वेना प्रवेगे आडू वेना නැහැ දුරකාල ප්‍රස්ථාරේ කවදාවත් පල්ලෙහාට එන්න බෑ කෝනේ. දව ඇඳලා දිනව පල්ලෙහාට. එතරම්ම වැරදි. හොඳේ. පල්ලෙහාට එන්න බෑ. යන්න ඕන උඩ. උඩ පැත්තට විතරයි යන්න පුළුවන්. පල්ලෙහාට එන්න බෑ. මෙතන ඉඳන් මෙතෙන්ට ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙනවා කියන එකේ අදහස අඩු වෙනවා කියන එකේ අදහස තමයි අනුක්‍රමණය අඩු වෙනවා කියන එක. අනුක්‍රමණය අඩු කරනවා. මෙතන ඉඳන් මෙතෙන්ට අනුක්‍රමණය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. තව ටිකක් try කරන්න දිලක්ෂේ.
दशित के पास तार हरे नियम आए नियम बड़े बंद लगते ना सुपेरी दानुषि के पास तार है तारे नियम आए अनिता ट्राई करा दिलक्षि बलान ना अनुक्रमणे अडुवेन प्रस्तार कोहमद अंदिन्ने अनुक्रमणे वैडिवेन प्रस्तार कोहमद अंदिन्ने एइन देकक मूट्टु करला तमयि तनि प्रस्तारयक हेतुने ट्राई करदे आइ पारा दर्शन के प्रस्तार हरि नियमय දැන් හරි නේමයි දිලක්ෂි උත්තරේ හරි අන්න එහෙම ට්‍රයි කරන්න ඕන තමන් ට්‍රයි කරන්න ඕන නේමයි ඉදිරි කට්ටිය සුගන්ධි යොහාන් යොහාන් උත්තරය කියවන්නකෝ මොකක් කරේ දිලක්ෂි හරි දර්ශනී හරි සමවද දර්ශා සුගන්ධිත් වෙලා බලමු नेम सुगंधी अरे कवरते हो युहान ने वाले अनुक्रमणे मेथन मेथन प्रवेगे अडुवेनवा अनुक्रमणे अडुवेन्न ओन अनुक्रमणे अडुवेन प्रस्तारमे अनुक्रमणे अडुवेनो कट वहेनो मेथन मेथन प्रवेगे वेडिवेनो अनुक्रमणे वेडिवेन प्रस्तार कियन्ने मेहेम अनुक्रमणे वेडिवुना सॉरी अनुक्रमणे अडुना अनुक्रमणे वेडिवुना इकड़ मूट्टु करन्न ती तनि प्रस्तारयक् कियंदो अनुक्रमणे वेडिवेनो सॉरी अनुक्रमणे अडुवेनो प्रवेगे अडुवेन निसा ओहम गिया मुदुन लक्ष्य निश्चल वेनवने तर वाला मेतनि मेम तिरस् वेनकम्म मेक अंदिन्नो तिरस् वेनकम्म हरि अयि प्रवेगे बिंदुवक् वेनवने अनुक्रमणे बिंदुवक् कियला तिरस् वेनकम्म अदिन्नो इट पास मेतन पल्ले आट अनुक्रमणे वेडिवेनवा प्रवेगे वेडिवेनो अनुक्रमणे तर निश्चलता पटांगण सवा तिरस्व पटांगण मेहमे अन्न तिरस्व पटांगण मेहमे अन्न हरियट मेन दुत्लवाय दम मेहम ओंडम पोड़ी ने हरियट मेन दुत् मेन्न मेह अंदीन विद्धि हेम फोटो कॉपी अक्तमाय मेतन टेन मे वक्रय अंदोड़ याम किसी विद्या एकम अणिपत्र हर मेतन अंदोड़ हरियर सममित मेतन मेतन तीन खाले मेतन मेतन तीन खाले सामान विनोड़ हर इलागे कथा तीन दिन मे वगे ग्राफ अति एक मैं गिदर सुपीरी गाने तीन ट्राई कर दिन गाने अंक देखने में अंक तुंगनी गाने गेदर दोले मेहम बिम्म उड़ा बिम्म वेगट मुगदे वेडिवेनवाद अडवेनवाद
මෙම උඩක ඉඳලා බිමට අතාරිනවා. එතන බිම වදිනකොට දැන් අත උඩ කියලා දාලා අතාරිනවා කියන්නේ නිශ්චලතාවයෙන් අතාරේ. හරිද? පල්ලෙහාට එනකොට යාගේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා. දැන් රබර් බෝලයක්නේ. මේකේ වැදුනට පස්සේ බෝලේ නවතිනවද? නැහැ. ආයිමත් මෙහෙම කොලා පනිනවා. කොලා පනිනවා කියන්නේ බම්ප් වෙනවා කියලා කියන්නේ. බම්ප් වෙනවා. බම්ප් වෙලා ආයි උඩ යනවා. එතකොට මේ ගත්තු ප්‍රවේගය ආයිමත් උඩ යනකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඊට පස්සේ ආයිමත් වැටෙනවා බිමට. ආයි වැඩි වෙනවා. ආයි අර ගියට වඩා අඩු උසක් යනවා. ඔහමම මෙහෙ වැටෙනවා. ඔහමම බම්ප් වෙලා නෑ. උඩ ඉඳන් අතාරිනව බෝලයක්. හරි. උඩ ඉඳන් බෝලයක් අතාරිනවා මෙහෙම. වැටෙනට පස්සේ මෙහෙම තුන් පාරක් බම්ප් වෙලා ඔහම යනවා. අපි හිතමු තුන් පාරක් කියලා. තුන් පාරක් බම්ප් වෙනවා. එතකොට මෙතෙන්දි වැටෙන ප්‍රමාණයට වඩා මෙතන උස යන ප්‍රමාණය අඩුයි. ඊළඟට තවත් අඩුයි. ඊළඟට තවත් අඩුයි. හරි. කාලයත් අඩු වෙනවා. දැන් මෙතෙන්ට ගත වෙච්ච කාලයට වඩා මෙතන ගත වෙච්ච කාලය අඩුයි. මෙතන ගත වෙච්ච කාලය ඊටත් අඩුයි. මෙතනින් පස්සේ නිශ්චල වෙනවා කියලා. මම වාර දෙන ගාන තමයි ඉහළක සිට බිමට අතාරිනු ලබන බෝලයක් තුන් පාරක් කොලා පැන නිශ්චල වන අවස්ථාව දක්වා දුර කාල ප්‍රස්ථාරය අඩුයි. පැහැදිලි? ඉහළක සිට පහළට අතාරින වස්තුවක් තුන් පාරක් කොලා පැන කොලා බයිනවා කියන්නේ උඩ බයින කොලා පැන තුන් පාරක් කොලා පැන නිශ්චල වන අවස්ථාව දක්වා දුර කාල ප්‍රස්ථාරය අදේ. හරි, ලියාගමුකෝ. තුන්වෙනි ගාන එක ගෙදරට. ඉහළක සිට බිමට අතහරිනු ලබන 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 රබර් බෝලයක් ඉහළක සිට තුම් බිමට අතහරිනු ලබන රබර් බෝලයක් තුම් පාරක් පොලා පැන තුම් පාරක් පොලා පැන තුම් පාරක් පොලා පැන නිශ්චල වන අවස්ථාව දක්වා තුම් පාරක් පොලා පැන නිශ්චල වන අවස්ථාව දක්වා ප්‍රවේග දුර කාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න තුම් පාරක් පොලා පැන නිශ්චල වන අවස්ථාව දක්වා දුර කාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න දුරකාල ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. අර නේද ගාන ලියාගත්තද කවුරුත්? අඩුපාඩු තියනවද? ගාන ලියාගන්න බැරි වුණාද දසිත ලියාගත්ත ධනුෂී දිලක්ෂී සුගන්ධි යොහාන් ලියාගත්තද? හරි. එතකොට ලබන සතිය අපිට වැඩ කීපයක් තියෙනවා. ගෙදර වැඩ බලන්න තියෙනවා. දෛශිකවල වැඩ ටිකක් බලනවා. ප්‍රස්ථාරවල වැඩ ටිකක් බලනවා. හරිද? ඊට පස්සේ අපි වේග කාල ප්‍රස්ථාර පටන් ගන්නවා ලබන සතියේ. ඒකත් ලබන සතියෙන් ඉවර කරන්න පුළුවන් වෙයි. හරිද? විශේෂම කාරණේ ඊළඟට ලබන සතියේ 9 12 එන්න ඊළඟ මාසේ ඉඳන් පැය 4කට ක්ලාස් එක යනවා ළමයි. දැන් ඔයගොල්ලෝ ටිකක් දැනුම් තරුන් තියෙනවනේ. 9 එක වගේ නැත්තම් 8 12. ඔයාලා බලලා කියන්න කොහොමද හොඳ කියලා. 9 12 හොඳයි කියන එක තමයි මගේ මතය. ඔයාලා බලලා කියන්න කොහොමද කියලා. පැය 4කට යනවා ඊළඟ මාසේ ඉඳන්. ඊළඟ අවුරුද්ද ඉඳන් දවස් 2කට යනවා සතියේ. ඔන්ලයින් තිබ්බොත් සතිය දවස් 2කට යනවා. හරිද? යන්ත්‍ර විද්‍යාව පාඩම ඉවරුණාට පස්සේ දැනට අපි මේ විදියට යන් පැය 4ක් ලබන මාසෙදා. හරි, ඒ ඊළඟ කාරණේ. ඊළඟ එක තමයි මේ පන්තියට සියලුම දෙනා සහභාගී විය යුතුයි. හරිද? වීඩියෝ එක දෙන්නේ මෙතන මොකක් හරි සිග්නල් ලොස් එකක් වුණොත් ඒක අඩුපාඩුවක් වෙන නිසා. හරි, ආයි පාරක් ගෙදර ඉඳන් බලන්න පුළුවන්. කට් වුණොත් ඔයාලා ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි දෙන්නේ. හරිද?
පන්තියට එන අයට විතරක් වීඩියෝ එක දෙන්න සලකා බලනවා මේ විදිහට දිගටම ගියොත් හරි ගරන්ටි එක හදන්න ඔයාලට මම වෙන ගෲප් එකකට ඇඩ් කරන්නම් ළමයි හරිද දැන් මට ඔයාලගේ WhatsApp නම්බර් එහෙම හොයා ගන්න විදියක් නැහැ සමහර ඒවා නම් වලින් සේව් වෙලා නැහැ හරි සා පුළුවන් නම් මගේ අර අපේ සුදර්ශි ගෲප් එකට හරි මගේ නමට يعني මෙන්න මේ අංකයට හරිද ඒකට ඔයාලා ඉන්න WhatsApp නම්බරෙන් මැසේජ් එකක් දාලා නම කියලා. ඒතර මම ඔයාලා ඇඩ් කරනවා වෙන ගෲප් එකකට. ඒකේ තමයි ගණන් සාකච්ඡා කරන්නේ. හරිද? ඔයාලා හැමෝම කැම්පස් යන්න ඕන. හරිද? තනියෙන් නෙමෙයි හැම එකෙක්ම යන්න ඕන එක පන්තියේ හැමෝම යන්න ඕන. එතකොට අමාරු ගණන් තියෙන්න පුළුවන්. Tamanට හදා ගන්න බැරි ගණන් තියෙන්න පුළුවන්. ගෙදර වැඩ දෙන ඒවා තියෙන්න පුළුවන්. ඒව ඔයාලා අප්ලෝඩ් කරන්නේ ඒ ගෲප් එකට. අප්ලෝඩ් කරාට පස්සේ ඒකේ ඉන්නවනේ අනිත් කට්ටිය දැන් අපි හිතමු දසිත ගාන හදලා දැම්ම කියලා. ඒ ගානේ වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒ ගාන හදා ගන්න බැරි කට්ටිය ඉන්නවා නම් අර ගෲප් එකෙන් බල්ලා සාකච්ඡා කරලා ඔයාලා විසින්ම ඔයාලට හදා ගන්න පුළුවන් හරිද තම තමන් සාකච්ඡා කරලා හදන්න ඕන හරි දැන් මේ ගණන් හදනකොට ඔයාලමනේ කියන්නේ මට ආරම්භ වෙනවා මෙහෙම වෙනවා කියලා මම ගෙඩි පිටින් දෙන්නේ නැහැ නේ ගාන ඒක තමයි වෙන්න ඕන ළමයි වැරදි වැරදි වැරි වැරදි වැරදි හරි හදන්න ඕන හරිද එතකොට තමයි ඔයාලට ඒක පුහුණුවක් කියන්නේ ඔයාලා හදන තරමක් ඔයාලට දැන් මම හදන තරමක් මට ඇති මම හදලා වැඩක් නැහැ මම ඒ ලෝල් පාස් කරලා නේ හරි ඔයාලා ගණන් හදන්න ඕනේ. ඉතින් ඒ වැඩේට මම ගෲප් එකකට ඇඩ් කරනවා. ඔයාලා නමයි ඔයාලා ඉන්න WhatsApp අංකෙන් මාගේ ඔයාලා නම ලියලා නම දාන්න මට මැසේජ් එක. හරිද? ඒකට හරි. ඒක ලබන සතියේම අපි ගෲප් එක හදාගමු. හදලා ඒකේ තමයි අතට අපි ගණන් සාකච්ඡා කරන්නේ. හරිද? එහෙනම් ළමයි ආපු නැති කට්ටියටත් පණිවිඩය දෙන්න අරමයි වැඩේ කරෙන්න කියලා. ලබන සතියේ 9 12 පත්‍ය කරනවා. හරි අද අද වැඩ ටික තේරුණාද කියලා කියන්න ගොබා කට්ටියට දිලක්ෂි සුගන්ධි ධනුෂි කට්ටියට තේරෙන දසිත ප්‍රස්තාර ගොඩද දුර කාල හරි එහෙනම් නේමයි ලබන සතිය හම්බෙමු 9 12 bye